IMF නියෝජිත පිරිසක් ලංකාවේ පහුගිය දවස්වල රැඳී සිටියා. ඔවුන් අදත් ලංකාවේ ඉන්නවා. හෙට යලි තමන්ගේ මූලස්ථානය වෙත යන්නට නියමිත බවයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. IMF මේ නියෝජිත පිරිස ලංකාවේ මොනවද සාකච්ඡා කළේ? අපිට මතකයි පහුගිය දෙසැම්බර් 12 වෙනිදා නැවත අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලංකාව ඉදිරිපත් කරා. IMF ආයතනයට දෙවනි වාරික ණය මුදලේ ලබා ගැනීමත් සමග IMF විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ වැඩසටහනේ ආණ්ඩුව පැත්තෙන් අපිට කියන්නේ සියල්ල හොඳින් සිද්ධ වෙනවා, අපි ජයග්‍රාහී පියවර වලින් ඉස්සරහට යනවායි කියලා. ඇත්තටම මේකද බිම යථාර්ථය? මේ පිළිබඳව මේ IMF නියෝජිත පිරිසගේ ගමනත් එක්ක අපි සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා අද පැතිකඩ වැඩසටහනට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා Verite රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් දෙමෙල් මහත්මයාට. නිෂාන් සුබ දවසක්. සුබ දවසක් අශෝක. නිෂාන් දැන් පහුගිය දෙසැම්බර් 12 වෙනිදා IMF ණය වාරිකයේ දෙවැනි කොටස ලැබුණාට පස්සේ අපි අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලේඛනයක් ඉදිරිපත් කරා. අපිට පේනවා IMF එකත් එක්ක යලි මේවා සීරු මාරු කරගත්ත බවක්. ඇත්තට දෙසැම්බර් 12 වෙනිදා මේ ලිපිය සහ දැන් ඇවිල්ලා තියෙන තැන මොකද්ද? මේක මං හිතන්නේ අපි හැමෝටම නොපෙනෙන දෙයක් මෙතන තියෙනවා. ඇත්තටම Verite රිසර්ච් එකෙන් IMF ට්‍රැකර් කියලා එකක් තියෙනවා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවම ඒක හොයාගන්න පුළුවන්. අපි එතනින් පෙන්නලා දුන්නේ මාර්තු මාසේ මේ IMF ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට, ඒ වැඩසටහන පටන් ගන්නකොට නිරීක්ෂණ කළ හැකි කැපවීම් 100ක් ලියවිලා තිබුණා. IMF එකත් එක්ක මුල් එකඟතාවය අපි ඇති කරගන්නකොට වැඩසටහනට අපි පොරොන්දු වෙච්ච එකඟ වෙච්ච දේවල් 100ක් තියෙනවා ලංකාව කරන්න. ඔව් 100ක් කරයි කියලා අදහස තිබුණා. හැබැයි දැන් මෙහෙමයි, මාස 6න් 6ට IMF එක මේක නැවත මේ සැලැස්ම දිහා බලලා ලංකාවේ ප්‍රගතිය දිහා බලලා ඒ කැපවීම ඒ ඉලක්ක යම් සංශෝධනයට ලක් කරනවා. ඒක තමයි මාස 6න් 6ට වෙන්නේ. ඉතින් දෙසැම්බර් 12 මාස 6 පැන්නට ඒක මං හිතන්නේ ලංකාව ටිකක් මෙතන ප්‍රගතිය ටිකක් අඩුයි හින්දා ටිකක් පරක්කු වෙලා තමයි මේක ආයිත් සංශෝධනයට ලක් කරේ. එතකොට නැවත අභිප්‍රාය දක්වන ලිපියක් නිකුත් වෙනවා. ඒකේ අර කැපවීම සහ ඒ කියන්නේ කැපවීම විතරක් නෙමෙයි, කැපවීම ගණන, කැපවීම වලට දෙන ප්‍රමුඛත්වය සහ කැපවීම නිමා කළ යුතු දින, ඒවා ඔක්කොම යම් විදියට සංශෝධනයට ලක් වෙනවා. ඉතින් සෑහෙන සංශෝධනයක් තියෙනවා මෙතනදී. මුලින් එකඟ වෙච්ච ඒවා පිළිබඳ සාකච්ඡා කළා අපිට යම් අදහසක් තියෙනවා. දැන් IMF එකත් එක්ක අපි ආණ්ඩුකරණය පැත්තෙන් ඉලක්ක පැත්තෙන් මොන වගේ දේවල්ද එකඟතාවය ඇති කරගත්තේ කියලා. ඒකත් එක්කනේ ආණ්ඩුව පැත්තෙන් අපිට නිතර කියන්නේ මේ වගේ බදු ගේන්න වෙනවා, රාජ්‍යයේ ආදායම වැඩි කරගන්න වෙනවා, වෙන විකල්පයක් නැහැ කියලා. එතකොට දැන් මේ වෙනස් වුණා නම් ඒ මොනවද කියලා දැනගන්න එක හරි වැදගත්. එකක් තමයි දැන් අර මං කිව්වේ නිරීක්ෂණය කර හැකි කැපවීම නැත්නම් actions 100ක් තිබුණා කියලා. ඒකෙන් ලංකාව නොවැම්බර් මාසේ අග වෙනකොට 65ක් විතර නිමා කරලා තිබුණා. තව 5ක් විතර තිබුණා, ඒවා ෆේල් උයි ආයිත් හරි ගස්සන්න බැරි විදිහට ෆේල්. ඒක ඉවරයි. ඉතින් 70ක් විතර එතනින් ආයිත් ගන්න බෑ. 30ක් ඉතුරු වෙනවා. ඒ 30ට අඩු ගානේ අපි හරියටම ගණන් කරලා නැහැ තාම. හැබැයි අපි දන්නවා අඩු ගානේ තව 60ක් එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් ඉදිරියට යනකොට අර තිබුණ 100න් 70ක් එක්ක කරලා නැත්තම් කරන්න බෑ. දැන් තව 60කුත් එකතු වෙලා තියෙනවා. ඒතර මුළු ගණන 160යි 70ක් අහක් කරාම තව 90ක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක විතරක් නෙමෙයි අශෝක. මං හිතන්නේ ඒ එතනදී ඒ අලුත් මගේ අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. මං ඕනනම් ඒවට යම් උදාහරණ ටිකක් දෙන්නම් ඉස්සෙල්ලා. හරිම වැදගත්. බදු එකතු කරන ආයතනයක් තියෙනවා IRD එක. ඒක තුල දේශයාදම් දෙපාර්තමේන්තුව. දේශයාදම් දෙපාර්තමේන්තුව. හරි. ඒක තුල අපිට අර විශාල බදු එකතු කරන යුනිට් එකක් තියෙනවා. දැන් IMF එක කියනවා ඒක ඇතුලේ අර වැඩි බදු එකතු කරන යුනිට් එක ඇතුලේ අධික ධනය ඇති පුද්ගලයන්ගෙන් බදු එකතු කිරීමට විශේෂ
කළමනාකරන ක්‍රමයක් යොදන්න ඕනි කියලා. මොකද දැන් IMF එකටත් මං හිතන්නේ තේරිලා තියෙන්නේ ලංකාව බොහෝ විට පසුබහින්නේ අධික ධනය තියෙන සමාගම් හරි පුද්ගලයෝ හරි පුද්ගලයන්ගෙන් ධනය එකතු කිරීම. ඉතින් ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියලා ඒකේ ක්‍රියාමාර්ගයක් ඇති කරන්න ඕනි. ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා එහෙම එකක් අපි හදන්න ඕන කියලා. අන්න හරි. මොකද පහුගිය කාලේ විටින් විට අපි සාකච්ඡා කරනවා දැක්කනේ ප්‍රධාන සමාගම් සමහර අය මත්පැන් නිෂ්පාදකයෝ මේ වගේ අයගේ ලොකු බදු මගහැරිලාම ගියා. ඒවා හරියට ගත්තේ නැහැ. ඒවා පිළිබඳව අවධානය තිබුණේ නැහැ. ඒවා ඇත්තටම තෝරු අහුවෙන් නැතුව මෝරු අහුවෙන් නැතුව ගියා. ඔව් ඉතින් අර විශාල බදු එකතු කරන එකක ඇතුලේ ඉහළ සුද්ධ වටිනා වත්කමක් ඇති පුද්ගලයන්ගේ මෙතන පුද්ගලයන් ගැන අවධානය යොමු කරලා තියෙන්නේ බදු එකතු කිරීමේ එකකයකුත් හදන්න ඕනි කියලා. එතකොට තව එකක් තියෙනවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වත්කම් බැරකම් ප්‍රකාශන රටට ඉදිරිපත් විය යුතුයි විනිවිදව කියලා. දැන් ඒකත් අලුතෙන් දාපු එකක්. හරි. එතකොට දැන් පේනවා ගොඩක් විනිවිද භාවයට හැරෙන්න දේවල් තමයි තියෙන්නේ කියලා. අපේ රටේ තියෙන මුදල් අමාත්‍යාංශයේ යම් ක්‍රමවේදයක් තියෙනවා කොහොමද මුදල් එකතු වෙන්නේ. ඒවා කළමනාකරණ කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒකේ ගොඩක් දුර්වලතා තියෙනවා. ඉතින් ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක් හදන්න ඕනි කියලා තියෙනවා. ඒක ගොඩාක් කල් ඉඳන් අපි ඒක හදනවා ඉට්මිස් කියලා කියන්නේ. හරි. හැබැයි IMF එක කියන්නේ දැන් ඕක හදලා ඉවර කරන්න ඕනි. හරි. ඒක හදනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක ගොඩාක් කල් ඉඳන් කරන දෙයක්. ඒක තාම නිම වෙලා නැහැ. ඉතින් මේක කරලා ඉදිරියට ගෙනියලා ඉවර කරන්න ඕනි. මොකද ඒකේ දුර්වලතාවය හින්දා ඇත්තටම මුදල් කළමනාකරණයේ දුර්වලතාව වෙන බවක් පේනවා. ඉතින් මේවා තමයි සමහරක් උදාහරණ IMF එක අලුතින් ඉදිරිපත් කළා තියෙන සලකිය යුතු ක්‍රියාමාර්ග ගැන හිතුවම දැන් 60ක්ම තියෙනවා. මම උදාහරණ කීපයක් විතරයි දුන්නේ. හැබැයි ඒක විතරක් නෙමෙයි. IMF එක තිබුණේ වුණත් මම හිතන්නේ අලුත් විදිහකට ඒව ගැන නිර්දේශ නිකුත් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් සමහරක් ඉලක්ක තිබුණේ දල හෝ ඇඟවුම් ඉලක්ක හැටියට. දැන් ඒව නිශ්චිත ඉලක්ක බවට පත් කළා තියෙනවා. ඒකෙන් දැන් ඉන්ඩිකේටිව් ටාගට්ස් දැන් ක්වොන්ටිටේටිව් ටාගට්ස් හැටියට. හරි. තවත් තියෙනවා අපි සාමාන්‍යයෙන් විදිහට සලකලා IMF එක කිව්වා උදාහරණයක් වශයෙන් අපි දෙන බදු විරාම අපි මුද්‍රණය කරන්න ඕනේ විනිවිද භාවය ඇති කරන්න කියලා. දැන් ඒක සාමාන්‍ය කැපවීමක් හැටියට තිබුණේ. දැන් ඒක ව්‍යුහාත්මක මිනුම් දණ්ඩයක් වෙලා තියෙනවා. එතකොට ඒකෙන් කියන්නේ ඒක ව්‍යුහාත්මක මිනුම් දණ්ඩයක් හැටියට සටහන් කරාම ඒ කියන්නේ ඊළඟ වාරිකය ගන්නකොට ඒක ඊට වඩා සීරියස් විදිහට සලකනවා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මේක වෙලා නැහැ. ඒක හින්දා අපි ඒක දැන් ඊට වඩා සීරියස් තැනකට ගෙනියලා ඒක ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් හැටියට බලනවා. ඉතින් මං හිතන්නේ මේ පාර IMF එක මේ ඇති කළ තියෙන ක්‍රියාමාර්ග තුළ ආණ්ඩුකරණය පිළිබඳ අවබෝධය වැඩි කරලා තියෙනවා. ඒපතර තියෙන බර වැඩි කරලා තියෙනවා. මොකද ආණ්ඩුකරණය පිළිබඳ මං හිතන්නේ ඇගයීමකුත් මුද්‍රණය වුණා සැප්තැම්බර් මාසේ අග වෙනකොට. එතකොට මේ වාරිකයත් සමගම මේ සැලැස්ම අලුත් කිරීමේදී ඒ ආණ්ඩුකරණ ඇගයීමේ සඳහන් වුණ සමහරක් දේවල් මේ පාර මං හිතන්නේ මේ වැඩසටහනේ IMF වැඩසටහනේ ප්ලෑන් එකටත් එකතු කරගෙන තියෙනවා. දැන් නිෂාන් ඔබ කිව්වා අර බදු විරාම දීම පිළිබඳ කාරණය. දැන් ආණ්ඩුව එකඟ වෙනවා මේ බදු විරාම දෙනවනම් නිශ්චිත ක්‍රමවලියක් තියෙන්න ඕනේ විනිවිද භාවයෙන් කිතුව කරන්න ඕනේ. අපේ පහුගිය දිනවලත් අපි දැක්කනේ ඇතැම් සමාගම් වලට මේ බදු විරාම දෙනවා. ඔව් ඇත්තටම දෙසැම්බර් මාසේ 22 වෙනිදා ආණ්ඩුව අපේ කියනවානේ SDP කියලා Strategic Development Project Act කියලා ඒ නීතිය භාවිතා කරලා එක එක සමාගම් වලට එක එක වෙලාවල් වලට විශාල බදු විරාම ලබා දීලා තියෙනවා. ඒකට අර උපాయ මාර්ගික සංවර්ධන ව්‍යාපෘති කියලා කියන්නේ
හැබැයි අතර මේ උපායමාර්ගය ලංකාවට වාසි උපායමාර්ගයක්ද නැත්නම් වෙන කාට හරි වාසි උපායමාර්ගයක්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ පාර්ලිමේන්තු සාකච්ඡාවලදී කතා වෙලා තියෙනවා. ඇත්තටම මෙහෙම බදු විරාම දෙන්න නම් යම් විශ්ලේෂණයක් තියෙන්න ඕනේ, යම් තාර්කික ඉදිරිපත් කිරීමක් තියෙන්න ඕනේ. මේ බදු විරාමය දීම ලංකාවට අන්තිමට වාසි කියන එක. දැන් එහෙම කිසිම තාර්කික විශ්ලේෂණයක් නැතුව බදු විරාම දෙන එක ලංකාවට බොහෝ අවාසි වෙන්න පුළුවන්. ඉතින් IMF එකත් දැන් ඒක ඉදිරිපත් කරලා තිනවා. ඒකත් අලුත් නිර්දේශයක් මේ පාර දෙසැම්බර් 12 වෙනිදා. ඒ නීතිය යටතේ බදු විරාම දීම දෙසැම්බර් මාසයේදීම නවත්තන්න ඕනේ කියලා. හැබැයි දෙසැම්බර් 22 වෙනිදා ඇත්තටම ආයිත් ඒ නීතිය යටතේම බදු විරාමයක් දුන්නා. එතකොට දැන් සමාගමකට දුන්නා. ඉතින් දෙසැම්බර් මාසේ නතර කරන්න ඕනි කිව්වම ඇත්තටම මෙහෙම දැන් කාට හරි කියන්න පුළුවන්, ඔව් අපි දෙසැම්බර් මාසේ අග තමයි නතර කරන්න කියලා. හැබැයි එහෙම කිව්වොත් අශෝක, ඒකෙන් තේරෙන්නේ අර අපි රට වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ කමක් නැහැ කියන එකයි. මොකද මේ වචනවල එල්ලිලා නිකන් තාක්ෂණික කාරණා පදනම් කරලා, මොකද ඇත්තටම තාර්කික පදනමක් නැතුව බදු විරාම දෙන එක කොහොමටත් නොකළ යුතු දෙයක්. IMF එක කියනකම් බලන් ඉන්න ඕනේ නැහැ ඒක. හරි, මං හිතන්නේ ඕක ප්‍රශ්න කරාම කියන්නේ නැහැ. ඉතින් අපි දෙසැම්බර් මාසයේදී නවත්තන්න ඕනේ කිව්වම දෙසැම්බර් මාසයේදී අගදී නවත්වොත් හරි නේද කියන එක. හැබැයි මට ඒකෙන් පේන්නේ ඇත්තටම මේ රට වෙනුවෙන් නෙමෙයි වැඩ කරන්න කියන්නේ. මේ බදු විරාම දෙන තරමට රටේ ජනතාවගේ බදු බර වැඩි කරන්න වෙනවා, වැට්ටක වැඩි කරන්න වෙනවා. මොකද IMF එක දැන් හැමතිස්සම පන්නලා ගිහිල්ලා කියන්නේ මෙහෙම බදු එකතු කරන්න කියලා. හැබැයි IMF එක කියන්නේ ඇත්තටම ණය බර. අපිට ණය බරෙන් පෙළෙන්නේ නැතුව මේකෙන් ගොඩේන්න නම් රට රජයට යම් ආදායමක් උපයාගත යුතුයි. ඉතින් ඒ ආදායම මෙතනින් ගත්තත් අතනින් ගත්තත් ඒ ආදායම ගන්න පුළුවන්. හැබැයි ඒකේ සාධාරණ භාවය මං හිතන්නේ ඉතා වැදගත්. එතකොට රටේ ඒ කාර්යක්ෂමතාවය වැදගත්. ඉතින් එක පැත්තකින් බදු විරාම දීලා අනිත් පැත්තෙන් බදු වැඩි කිරීම මං හිතන්නේ එක පැත්තකින් අසාධාරණයි, අනිත් පැත්තෙන් ඒක රටට ගුණවත් විදිහට නෙමෙයි ඒ ක්‍රියාමාර්ග සිදු වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. නිශාන්, අර ඔබ කිව්වා මේ IMF එකත් එක්ක ඇති කරගත්ත අලුත් වටේ එකඟතාවල ඒ අය පැහැදිලිවම කියනවා මේ හරියටම දන්නේ නැතුව රටට හිතකර විදියට එන්නේ නැත්නම් ලංකාවට වාසිදායක නැත්නම් බදු විරාම එක එක්කෙනාට දෙන්න එපා කියලා. දැන් මේ කාරණේ බරපතලයිනේ. මොකද සාමාන්‍ය ජනතාවගෙන් වක්‍ර සහ ඍජු බදු ගන්නවා. සමහර අයට මේ අවස්ථාව ලැබෙනවා. දැන් මේ දෙසැම්බර් මාසයේදී මේ බදු විරාමය අපිට වාසිදායකද නැද්ද කියන එක නිසි ලෙස තහවුරු නොවි කාටද මේක දුන්නේ? හිමිකරුන් කීප දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ පෝත් සිටි එක දුවන ආයතනය 70%ක් විතර එකතුයි. තව මං හිතන්නේ ලංකාවේ ආණ්ඩුවට අදාළ ආයතනවලට 15%ක් තියෙනවා මට මතක විදියට. එතකොට තව 15%ක් අර ලංකාවේම ඇක්සස් කියන ආයතනයටත් තව 15%ක් විතර තියෙනවා. ඉතින් මේ සමාගම් කීපයක් එකතු වෙලා මේ ලොජිස්ටික්ස් වැලට කරන ක්‍රියා අලුත් කම්පැනි එකට තමයි ඒක ලැබිලා තියෙන්නේ. අපි දකින විදිහට ඒකේ ගැසට් පත්‍රිකාවත් නිකුත් වෙලා තියෙනවා. අශෝක, ඒක බලාගන්න පුළුවන් මගේ ට්විටර් එකේ තියෙනවා. ඉතින් ඇත්තටම ඒක අලුත් සමාගමක් හැටියට හදලා තියෙනවා පෝත් සිටි එකට අදාළව. මං හිතන්නේ ලොජිස්ටික්ස් වැඩ කරන්න. අපිට පහුගිය කාලෙම අහන්න ලැබිච්ච දෙයක් තමයි ලංකාවේ ආදායම් ඉලක්ක IMF එක එක ඇති කරගෙන තිබුණා එකඟතා අදහසක් තිබුණා මෙන්න මෙච්චරක් ආදායම ගන්නවා අපිට ඉස්සරහට යන්න නම් මේ ණය උගුලෙන් ගැලවෙන්න නම් දැන් ඒව පහළට ගෙනල්ලා තියෙනවායි කියලා අදහසක් රජයේ ඇතැම් අය කියනවා. ඒ ටාගට් ඒගොල්ලොත් බලලා නෑ නෑ අපි ඊට වඩා අඩු ආදායමක් ගෙනාවම ඇති කියලා එකඟ වුණාද? මේක කොහොමද ඇත්තද නැත්තද? මොකද්ද මේක ඇත්ත තත්ත්වය? දැන් IMF එක ලංකාවට යම් ඉලක්ක ඉදිරිපත් කළා කියනවා. ඉදිරියේදී ණය සම්බන්ධ සස්ටේනබල් දරණීය මට්ටමකට දරාගත හැකි මට්ටමකට ණය තියාගන්න නම් මේ ගමන යා යුතුයි කියන එක. හරි, එතකොට
දැන් ඒ දැන් ඉස්සල්ලා ඒගලන් තක්සේරු කරපු ගමනට ටිකක් අඩුවෙන් තමයි දැන් ලංකාව යන්නේ හැම පැත්තෙන්ම. ඒ කියන්නේ මහා බැංකුවේ සංචිතක ක්‍රීම ටිකක් අඩු වෙලා තියෙනවා, රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක දිගටම ඉදිරියටත් බලපානවා ඒ අඩුවීම. මොකද දැන් ඊයේ අඩුවීම හෙට ගිහිල්ලා හොයාගන්න බෑ, මුළුමනින්ම හොයාගන්න බෑ. ඉතින් IMF තක්සේරුව යටතේ දැන් ඒගලන් හිව්වා ණය බර දරා ගැනීමේ හැකියාව තියාගන්න නම් ඒ කියන්නේ අවම වශයෙන් 2032 වෙනකොට දළදේශය නිෂ්පාදනයට සාපේක්ෂව ණය 95%කට වඩා වෙන්න බෑ කියලා. හැබැයි ඒගලන් සකස් කරලා තිබුණ මාර්ගය තුඩ මොකද ඒක ඉතාමත් ඒ කියන්නේ ඉහළ සංඛ්‍යාවක් මාර්ගය තුල ඉස්සල්ලාම තිබුණේ 90%කට ගේන්නේ කොහොමද කියන එක. දැන් මේක ටිකක් වැරදිලා හින්දා පළවෙනි අවුරුද්දෙම ඒක 3%කින් මිස් වෙලා දැන් තියෙන තක්සේරුවෙන් 93%කට 2032 යයි කියන තක්සේරුව තමයි IMF එකට තියෙන්නේ. ඒ කියන්නේ අපිට පොඩි ඉඩක් තිබුණා. ඒ කියන්නේ මේ තක්සේරුව 90 ගියොත් මොන හරි ප්‍රශ්නයක් ඇති වුණත්, ලෝකේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණත් අර 90යි 95යි අතරේ බේරගන්න ඉඩක් තිබුණා. ඒ ඉඩ අඩු වෙලා. සේෆ්ටි මාජින් එකක් තිබුණා. ඔව්. ඉතින් ඒ සේෆ්ටි මාජින් එක භාගයකට වඩා පළවෙනි අවුරුද්දෙම නැති වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් භයානකයි. මොකද ඒ සේෆ්ටි මාජින් එකෙන් අපිට ඇතුලේ ඉන්න බැරි නම් එහෙනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම දැන් කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීම මදි වෙන්න පුළුවන්. ඒක තමයි අන්තිමට ඉදිරියේ ඇතිවිය හැකි ප්‍රශ්නය ගැන හිතන්න පුළුවන්. ඉතින් ඇත්තටම අශෝක අපේ ආර්ථිකය ගොඩනගා ගැනීම වැඩපිළිවෙලට අපි දෙන ප්‍රමුඛත්වය මීට වඩා වැඩි විය යුතුයි. මොකද අපි පොරොන්දු වෙලා තියෙනවා ඒ අපිම පිළිගෙන නීති රාශියක් අපි ඉදිරිපත් කරන්න ඕනේ මේ ආර්ථිකය හදන්න නම්. මම උදාහරණයක් දෙන්නම්. ඒ කියන්නේ අපිට තියෙනවා දැන් පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් බිල් කියලා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ 50 කෙටුම් පතක් අලුත් එකක් ගේනවා කියලා. ඒක 23 ගේනවා කිව්වට තාම ගෙනල්ලා නැහැ. දැන් IMF එකට ඒක තවත් කල් දීලා තියෙනවා. ඒ වගේම උද්දමනය සඳහා ඒ කියන්නේ රටේ දළදේශ නිෂ්පාදනය වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව මේ නිෂ්පාදන බද්ධ එක්සයිස් ටැක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒක නිෂ්පාදන බද්ධ ඇත්තටම සිංහලෙන් කිව්වොත් නිෂ්පාදන බද්ධ ස්වයංක්‍රීයව සුචිගත ඉන්ඩෙක්සේෂන් ඔටෝමැටික් ඉන්ඩෙක්සේෂන් එකක් විය යුතුයි ජනවාරි පළවෙනිදා ඉඳන්. ඒකත් කරේ නැහැ. ඒවට නීති ගේන්න ඕනි. ඉතින් මම දකින ප්‍රශ්නයක් තමයි මේ ඇත්තටම මේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ නීති ක්‍රමවේද අර මේ නිතර කැඩෙන මන්දගාමි කෝච්චියේ තමයි ඉදිරියට යන්නේ. හැබැයි වෙනත් පනත් ඒ කියන්නේ මාර්ගගත සුරක්ෂිතභාවය රැකීමට ගේන පනත් ඒ වගේ දැන් PTA එක හරි prevention of terrorism කියන පනත් ඕවගේ පනත් අර ශීඝ්‍රගාමි කෝච්චිය අපි වෙත එනවා. හැබැයි රටේ ආර්ථිකය ගොඩනැගීමට ගත යුතු පනත් මේ IMF එකට උදේ පොරොන්දුත් කඩ කළා අර කැඩෙන මන්දගාමි කෝච්චියේ යනවා. ඉතින් ඒක මං හිතන්නේ රටට සුදුසුයි. අපි මේ අපි ආර්ථිකය ගොඩනගා ගැනීමට දෙන ප්‍රමුඛත්වය මං හිතන්නේ ඉදිරියට ගේන්න ඕනේ කියන අදහස මට තියෙනවා. අපි කියනවානේ අපි ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවා විදේශ ණය 2023 ජූනි වල කියලා තමයි අපි ලෝකෙට කියන්නේ IMF එකට කියන්නේ. එහෙම තමයි අපි කතාව පටන් ගන්නෙ. IMF එකත් එක්ක එකඟතා ඇති කරගන්නකොට මේ පිළිබඳව පැහැදිලි ලිඛිත සටහන් තියෙනවා. දැන් 2024 ජනවාරිත් ඉවර වෙන තැනට ඇවිත් කොහොමද දැන් අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩේ? හැමදේම හිතුවට වඩා හිමින් තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඉස්සලාම ජූනි මාසේ ඒක නිමා කරනවා කිව්වා. ඊට පස්සේ අගෝස්තු මාසේ නිමා කරනවා කිව්වා. ඊට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ නිමා කරනවා කිව්වා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ නිමා කරනවා කිව්වා. ගෙනියනවා ගෝල් පෝස්ට් එක. දැන් ඊට පස්සේ ජනවාරි මාසේ නිමා කරනවා කිව්වා. දැන් ඉතින් ෂුව නෑ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේක පළවෙනි මාස තුනේ නිමා වෙයි කියලා. මාර්තුවේදී 2024. ඔව්. මොකද ඒකට එකඟතාවයක් තියෙනවද IMF එකත් එක්ක? එහෙම නැත්නම් අපේ සුභවාදී බලාපොරොත්තු එකඟතාවය තිබුණේ මේ ජූනි මාසේ නිමා කරන්න.
හැබැයි දැන් එකඟතාවය තියෙන්නේ අම් විදියට ඊළඟ වාරිකයෙන් ඉස්සලා දැන් ඊළඟ වාරිකය සාමාන්‍යයෙන් මාර්තු මාසේ එන්න තිබුණේ දැනටමත් IMF එක ඒක සංශෝධනය කළා කියලා තියෙනවා ඊළඟ වාරිකය අප්‍රේල් මාසයේ අග වෙනකොට එනවා කියලා. ඉතින් මං හිතන්නේ ඊට ඉස්සලා නිමා කරන එක පුළුවන් තරම් ඉක්මනට නිමා කරන එක රටට හොඳයි. හැබැයි තව දෙයක් තියෙනවා අශෝක. මේක නිමා කරන එක විතරක් නෙමෙයි හපංකම. ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා ටෙස්ට් එක ගන්න එක විතරක් නෙමෙයිනේ ටෙස්ට් එක පාස් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක නිමා කරන එක විතරක් නෙමෙයි මේක ප්‍රමාණවත් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ. ප්‍රදේශනාය සුභවාදී විදිහට මොකද අපි අඩු ප්‍රතිව්‍යුහගත කිරීමක් කරොත් එතකොට නිමා කරගන්න ලේසි. හැබැයි රට ගොඩක් දුර යන දිස්සලා 32 දී එන්න ඕන ගානට එන්න බැරි වෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් විය යුතුයි. ඒක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒක ඉක්මන් විය යුතුයි. ඒ දෙකම වැදගත්. අපි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම කළ යුතුයි. මේක හැබැයි දැන් අපි මේ 2023 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලම මේක ඇදගෙන එනවා. මේක ඇදගෙන එද්දි අපි බර තියලා තියෙන්නේ අපි කටයුතු කරගෙන යන්නේ අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරා අපි EPF ETF ඒවයින් අපි ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර වේදනාව ලංකාවේ අපිට ආවා. හැබැයි ඔය විදේශීය ලංකාවට ණය දීපු අයට ඒ බර පොඩ්ඩක්වත් ගියේ නැද්ද? ඒ බර යම එක තමයි ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ. කොපමණ ප්‍රතිව්‍යුහගත කර යුතුද කියන ප්‍රශ්නේ ආවනේ. ඉතින් මං හිතන්නේ මෙතනත් සාධාරණත්වය වැදගත්. ඒක මනින්ද ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් අපි මනපු එක ක්‍රමයක් තමයි අපි ඇහුවා දැන් EPF එකට ලැබුණ බරට සමාන බරක් හරි විදේශ නාහිමියන්ට දුන්නොත් එහෙනම් ප්‍රතිවිවග ඒ කප්පාදු කිරීම ඒ කියන්නේ මේ පොලි අනුපාතය වෙනස් නොකර තියෙන ණය කප්පාදු කිරීම කොච්චරට ලක් කරන්න ඕනද කියලා අපි ඒක ගණනය කරේ මෙහෙමයි අශෝක. අපි බැලුවා දැන් මේ 2022 මුල් හරියේ හරි මේ ණය ගෙවීම උල්ලංඝනය කරන්න ඉස්සෙල්ලා අපි EPF එකේ තිබුණ මුළු රුපියල් වලින් අපි මේ විදේශ බැඳුම් කරම EPF එක ගත්තා. මේ ඩොලර් බැඳුම් කර EPF එකට අපි දුන්නා නะ. හරි. දීලා ඒකේ එන ආදායම ගත්තා නම් හරි EPF එකට යම් ගාණක් ලැබෙනවා. හැබැයි දැන් මේ EPF එකට උන අරමුදය තුල රුපියලට උන අරමුදය ආර්ථිකයට උන අරමුදය ප්‍රතිවගත කිරීම තුල දැන් මහ බැංකුව නිකුත් කරලා තියෙනවා EPF එකට ලැබෙන්නේ කොච්චරද කියලා 2032 වෙනකම්. ඉතින් දැන් EPF එකට ලැබෙන ගාණට සමාන ගාණක් අර ලංකාවෙම බඳුම් කර EPF එකට දුන්නා නම් ලැබෙන්න නම් ඒ බඳුම් කර 147කින් කප්පාදු වෙන්න ඕනේ IMF එකේ මේ මුද්‍රණය කළා තියෙන මේ රුපියලේ අවප්‍රමාණය එක්ක බැලුවොත්. හරි. හැබැයි ඇත්තටම අපි හිතනවා IMF එක මේ රුපියලේ අවප්‍රමාණය ටිකක් අධික ලෙස බලලා තියෙනවා කියලා. මම හිතන්නේ ඒක එච්චර වෙයි කියලා. ඉතින් අපි ඒක යම් දුරකට කප්පාදු කරත් අපිට එන්නේ අඩු ගානේ 139ක හරි කප්පාදු කිරීමක් තමයි සාධාරණ වෙන්නේ. ඒ කියන්නේ දෙපාර්ශ්ව විදේශ ණය වලින් හැය කට් එකක් කොහොමද 139ක් විතර ගත්තොත් මේ EPF එකට උන පාඩුවට සමානයි. ඒක මනින්නේ කොහොමද? EPF එක අපි ඒ මොහොතේ ගිහිල්ලා ලංකාවේ බැඳුම් කරවලට දීලා ඒ ලංකාවේ බැඳුම් කර EPF එකට ලබා දීලා ඒ ලබා දුන්න බැඳුම් කර 139ක කට් එකට ලක් කරොත් 20/32 දී EPF එකට ලැබෙන මුදල අද EPF එකට කියන ලැබෙන මුදලට සමාන වෙනවා. ඉතින් ඒ සමානත්වය දිහා බැලුවොත් දැන් තියෙන යෝජනා අනුව කොහොමද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කොයි වගේ ප්‍රතිශතයක් යයි කියලාද පේන්නේ? දැන් ඔබ කියන 39ක් එන්න ඕන සාධාරණව මේ වේදනාව ලංකාවේ ගත්ත වේදනාවම ගත්තා නම් 39ක් ඒගොල්ලන්ගෙන් හෙයා කට් එකක් ගන්න ඕනේ. EPF එක ගත්ත වේදනාවම ගත්තා නම්. හරි. ඒ කියන්නේ 39 IMF එකේ සංඛ්‍යාලය කරන 947යි. අපි ඒක ටිකක් අඩු කරලා සංඛ්‍යාලය කරන හදලා තියෙන්නේ. මොකද අපි හිතන්නේ රුපියලේ අවප්‍රමාණය IMF එක හිතන තරම් අධික වෙන්නේ නැහැ කියන බලාපොරොත්තුවෙන්. හරි. මොකද IMF එක හිතන්නේ 107ක අවප්‍රමාණයක් වෙයි හැම අවුරුද්දම කියලා.
අපි ඒක 105කට ටිකක් අඩුවෙන් තක්සේරු කරලා අපි බැලුවා. රජයේ මං හිතන්නේ 130ක් ඉල්ලලා තිබුණා. ඒක තමයි රජයේ තිබුණ බලාපොරොත්තුව. ඒ පැත්තෙන් 120ක් ඉදිරිපත් කළා තිබුණා කප්පාදු කරයි කියලා. හැබැයි සමහරක් වෙලාවට ඒගොල්ලන් 130ක් දෙන්න උනත් එතකොට අර ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරගන්නවා. එහෙම ඒක හරියන්නේ නැහැ. මොකද ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරනකොට අර කප්පාදුව නිෂ්ඵල වෙනවා. කප්පාදු කරේ නැහැ වගේ. ඉතින් මේ ඉන්ට්‍රස්ට් රේට් එකම තියාගෙන 139ක් කියන්නේ 40කට ආසන්න කප්පාදුවක් මං හිතන්නේ අපිට ජස්ට් තාර්කික ලෙස සාධාරණ එකක් බව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක අපේ හැකියාව අපේ අපි අපිට ඒගලන්ට තාර්කිකව ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තුළ එතන වාතාවරණයක් තියෙනවා. ඔබ කියන්නේ 139කවත් හෙයා කට් එකක් අපි ගන්න ඕන විදේශන හිමියන්ගෙන් කියලා. ඔව් ඒ කියන්නේ ඒ සංඛ්‍යාලය කරන හදන්න ක්‍රම කීපයක් තියෙනවා. EPF එකට සමානව 139ක් ගන්න පුළුවන් වෙන ක්‍රම භාවිතා කළත් අපිට පෙන්වන්න පුළුවන් 139ක් හරි 40ක් ගන්න එක ඉතාමත් වැදගත් කියලා මම ඒකේ තාක්ෂණික පැත්ත දිගට යන්නේ. හැබැයි තව එක දෙයක් තියෙනවා අසක ඉවර කරන්න ඉස්සෙල්ලා. මේ ගන්න හැම හැයා කට් එකම හැම ණය අඩුවීමම සේදිලා යන්න පුළුවන් අපි ආණ්ඩුකරණය සුබ පැත්තකට ගෙනිච්ච නැත්තම්. මොකද මේ ප්‍රශ්න ඇති වෙන්නේ ආණ්ඩුකරණයේ ප්‍රශ්නේ හින්දා. ඒ කියන්නේ මම උදාහරණයක් දුන්නා අපි ණය විරාම දෙනවා. නෑ නෙමෙයි බදු විරාම දෙනවා. ඉතින් බදු විරාම දීමෙන් ඇත්තටම ආයෙත් ඕ බේරගන්න මුදල් නැති වෙලා යනවා. ඉතාම පැහැදිලි. ඉතින් මෙතනින් ඉදිරියට යන්න නම් අපිට ආණ්ඩුකරණය සුබදායක තැනකට ගෙනල්ලා ඒක අල්ලගෙන ඉන්න ක්‍රමවේදයක් ඕනේ. දෙන ණය කප්පාදුව යම් විදිහට යහ ආණ්ඩුකරණයට සම්බන්ධ කිරීමක් කිරීම ගවර්නන්ස් ලින්ක්ඩ් බොන්ඩ් එකක්. එතකොට යහ ආණ්ඩුකරණයක් තිබුණ නැත්නම් ඒගොල්ලන්ගේ කප්පාදුව යහ ආණ්ඩුකරණයක් තිබුණොත් තවත් කප්පාදු කරනවා. හැබැයි එහෙම නැත්නම් මොකද අපිමුත් ඒගොල්ලන් අහන ප්‍රශ්නේ මේකයි. අපි කප්පාදු කළ යුත්තේ ඇයි ඔබතුමාගේ ආණ්ඩුව ඒක අනවශ්‍ය නොසුදුසු විදිහට ඒක වේදම් කරනවද? ඒක මේ බාර අපිට වැටිලා ඒකේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය ගන්න එක කිසිම එකකතාවයක් නැහැ. ඉතින් ඒකට ලොකු කොන්ෆිඩන්ස් එකක් අපිට දෙන්න පුළුවන්. අපි කිව්වොත් නෑ මේ කප්පාදුව අපි සම්බන්ධ කරනවා යහ ආණ්ඩුකරණ ක්‍රියාමාර්ගයකට IMF එකෙන් ඉදිරිපත් කළා තියෙන ක්‍රියාමාර්ගයකට. එතකොට කොන්ෆිඩන්ස් එකක් ලබා ගන්න පුළුවන් අර 140 කප්පාදුව උනත් ලබා ගන්න. මේවා රටේ හැම දෙනාම දැනගත යුතු. නිශාන් බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක්වන්න. බොහොම ස්තුතියි අසෝක.